Hello guys, welcome to my YouTube channel. Think home the cartier have a holding at the Kiela Hitanoa, them below the Hiva Gayati, Matitunogolo take a night routine a shakaraganamage, Okom curtain okom Vahala demma, Mamolo time make a pen nan. Hariada the Hiai Kalai Vilava. Hello guys, welcome to my YouTube channel. Think among other. මගේ නයිට් ටයිම් රොටින් එක ෂෙයා කරගන්න යන්න ඔයගොල්ලොත් එක්ක. ඉතින් ගොඩා මම ගොඩක්ම මගේ මෝනින් රොටින් එක තමයි ෂෙයා කරන්න තිබ්බේ. ඉතින් මට හිතුණා නයිට් ටයිම් රොටින් එක ෂෙයා කරගන්න හරි වැඩි කතාවක් නෑ. මේක මම මේ හදාගත්තේ කෝපි කුඩු කෝපි වලින් හදන ස්ක්‍රබ් එකක්. Scrub නැති අය ඉන්නවනේ මම ඒක ඒගොල්ලන්ට තමයි ගෙදර ඉඳන් හදාගන්න පුළුවන් ස්ක්‍රබ් නිදි කියනවා ඔයගොල්ලන්ට මුලින්ම මේ වගේ බෝල් එකක් අරගෙන කෝපි කුඩු ටිකක් දාගන්න ළමයි මම දාගන්න ප්‍රමාණය වැඩි වුණා ඒ හින්දා මම මේ දාගන්න ප්‍රමාණයට අඩුවෙන් දාගන්න ඊට පස්සේ සීනි දාගන්න ඊට පස්සේ පැණි දාගන්න ඔය වගේ ප්‍රමාණයකට පැණි දාගෙන ළමයි මට වතුර ඇඩ් කරනවා ගන්න බැරි වුණා වතුර අර දිය වෙන්න ඇති ඔන්න වගේ ඔන්න ඔය ප්‍රමාණයකට එන්න වතුර දාගෙන හොඳට කවලම් කරගන්න හරි දැන් මේක මුලින්ම ඇප්ලයි කරගමු ඒක ඇප්ලයි කරන්න කලින් ළමයි අයිස් කියුබ් එකක් අරගෙන ඒක ඇටි අරන් හොඳට නියක මේ විදියට හොඳට අයිස් කැටේ අරගෙන ගා ගන්න මූනේ ඊට පස්සේ ටවල් එකකින් ඔය වතුර ටික අයින් කරලා දාන්න අරක අයින් කරගත්තට පස්සේ ඊට පස්සේ ඕක මූණේ හොඳට ඇප්ලයි කරගන්න ඔය විදියට හොඳට මූණේ ගාගෙන ඊට පස්සේ අපි බෙල්ලේ ගා ගන්න ඕන ඊට පස්සේ හොඳට ගාගත්තට පස්සේ 10 minutes ඉන්න ඕන මම දැන් ඔයගලන්ට පෙන්නනම් මම කකුලට කරන ට්‍රීට් මොනවාද කියලා ළමයි අපි උදේ නැගිට්ට වෙලේ ඉඳන් අපි කකුල් දෙකෙන් එහෙට යනවා මෙහෙට යනවා අපිට කකුල් දෙක ඇතරම නැතිවම් බැරි දෙයක්නේ ඒ හින්දා ඒ ටිකට අනිවාර්යෙන් ට්‍රීට් කරගන්න මම ඔයගලන්ට කියලා දෙන්නම් වතුර ටිකක් ගන්න කකුල් දෙකම දාන්න පුළුවන් බාස්කට් එකකට ඒකට ලුණු දාගන්න මම දාගත්තා වගේ ඊට පස්සේ දැන් අපි අර ඔගොල්ලෝ අර ස්ක්‍රබ් එක කරනකොට ඕක කරන්න. ඒතර අපි විනාඩි 10ක් ඉන්න ඕනනේ. ඒ විනාඩි 10 ඇතුළත ඕක කරන්න. ඒතකොට ටයිම් එක ගන්නට අපිට මැනේජ් කරගන්න පුළුවන්. ඕකම ළමයි 2 මිනිත්ස් වගේ තියන් ඉඳලා ඔය විදියට හොඳට ඇඟිලි තුඩු යටිපතුල හොඳට ඔය විදියට ඇඟිල්ලෙන් මසාජ් කරන්න මම කරන විදියට කකුල් දෙකම ඔය විදියට කරන්න මගේ සුලංගිල්ලේ නියපොතු වෙන්නේ නැහැ ළමයි. ඇයි දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. ඕකේ නියපොත්තක් එනවා. ඒ නියපොත්ත කපන්න පුළුවන් නියපොත්ත එන්නේ. ඒක ෆුල්ම කපලා දාත හැකි. ඕක මසාජ් කරාට පස්සේ ආයෙ ටිකක් ඔය විදිහට තියන් ඉන්න මාර්ම සනීපයි ළමයි ඔයගොල්ලෝ කරලා බලන්න. මං ඕක කරනකොට ඔයගොල්ලන්ට කියනවා ඔය වගේ තුවායක් තියාගන්න. මං තුවාය තියාගන්න කිව්වේ ඔන්න ඕකට. එතකොට ගාන්ට කකුල් දෙක තිබ්බට පස්සේ ගාන්ට අපේ වතුර ටික උරා ගන්නවා. එතකොට අපත් ඒ අර එහෙම එහෙ යන්නෙත් නැහැ. ඔහොම තියාගෙන හොඳට ඕකේ තෙත මාත්තු කරගන්න. කකුල් දෙකේ තියෙන වතුර ටික හොඳට තෙත මාත්තු කරගන්න. ඊට පස්සේ වතුර එක යවලා ඉවරුණාට පස්සේ මම ওই වැස්ලින් ජෙල් එක ඇප්ලයි කරනවා. ඕක ඇත්තටම හොඳයි. ඕක හොඳයි ළමයි කකුල් පැලෙනවට ඒවට හොඳයි. ඕකෙන් මම ওই ඇඟිලි තුඩු වලට මම කකුලේ මුළු කකුලේම ගානවා.
ඔය විදියට පොඩ පොඩ ඇප්ලයි කරලා ගා ගන්න. ළමයි ඔගලෝක ගානවා නම් නිදා ගන්න ගිහිල්ලා ඇඳට ගිහිල්ලා ගහන්න. ඔක ගාගෙන ඊට පස්සේ ආයි එහෙම ඇවිදින්න යන්න එපා. ඔක ගාගෙන හැමම නිදා ගන්න. අනිත් කකුලෙත් ඔය විදියටම ඇප්ලයි කරගන්න ඕනේ. හරි දැන් මගේ ස්ක්‍රබ් එක යම් තාක් දුරට වෙල්ලා තිබ්බේ. එහිඳ මම ඕක හොඳට ඔය විදියට අතුල්ලන්න මූනේ. හොඳට මතක ඇතුවේ නහය දෙපැත්තේ අතුල්ලන්න. ගාබු හැම තැනකම හොඳට ඔක ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ ඔක සෝදලා අරින්. ඊට පස්සේ ටවල් එක අරන් හොඳට පීද ගන්න. මං කිව්වා ඕගොල්ලොන්ට මූණට වෙනම ටවල් එකක් ගන්න ළමයි. හරි මගේ ඇඳුමෙත් හැලිලා. කරන්න දෙයක් නැහැ. ඇඟ හොදගෙනත් ආවේ දැන් ආයෝක චේන්ජ් කරගන්න වෙනවා. හරි ඊට පස්සේ ළමයි කොණ්ඩේ පීරන්න ඕනේ. මම හෙට නාන්නේ හින්දා මං අද ඔයිල් ගානවා. මං කොහොමත් නාන්නේ හෙට නම් මං අනිවාර්යෙන් රෑට ඔයිල් ගාලා තමයි නිදාගන්නේ. ඔගොල්ලෝ ඔයිල් ගන්න අකමැති කෙනෙක් නම් ඒ විදියට කරන්න. මං ඒකත් ගන්නේ වැස්ලින් බ්‍රෑන්ඩ් කියන වැස්ලින් ඔයිල් එකක්. ඒකත් හොඳයි. මගේ අර ආමන්ඩ් ඔයිල් එක ඉවර වෙලා මම ඒකයි ඔක ඇප්ලයි කරන්නේ. ඕකත් හොඳයි. ඊට පස්සේ ওই විදියට හොඳට කොණ්ඩේ ගා ගන්න තීරු තීරු හදාගෙන. හොඳට හිස් කබලේ දාගන්න. අනිවාර්යයෙන්ම අගිස්ස ගා ගන්න නැත්නම් පැලෙනවා හොඳේ. හරි ඊට පස්සේ හොඳට අපි දැන් ওই නිකන් ඔයිල් එක හලාගත්තේ. එහිඳ හොඳට මසාජ් කරගන්න ඕනේ. ඔගල මසාජ් කරනවා නම් 10 මිනිත්ස් 5 මිනිත්ස් වගේ මසාජ් කරන්න හරිම සනීපයි. ඊට පස්සේ ටිකක් ඕක තියලා අරලා පීරන්න කොණ්ඩේ. ඊට පස්සේ මම කොණ්ඩේ ගොතනවා රෑට. මට රෑට අනිවාර්යෙන් කොණ්ඩේ ගොතන්න ඕන. මගේ ඔළුව කැක්කුම එහෙන ලොකු ඔළුව කැක්කුමක් තියෙනවා. මම අනිවාර්යෙන් කොණ්ඩේ ගොතලා තමයි නිදාගන්නේ. ඒක හරිම පහසුයි. ගොතනකොටත් ළමයි ලූසට ගොතන්න, තදට ගොතන්න එපා. ගොඩාක් ලූසට ගොතන්න. මම අහලා තියෙනවා අර කොණ්ඩේ අර හිස් කබලෙන් වැවෙනකොට ඒක පහසුයි කියලා මං අහලා තියෙනවා. හොඳට ගොතාගෙන අගිස්සට වෙන්න දාලා බූල් එකක් තාගන්න. ඕක ගොතාගෙන ඉවරලා ওই විදියට ලූස් කරගන්න කොණ්ඩේ. හරි දැන් ඉවරයි. දැන් තියෙන්නේ නිදා ගන්න. Thank you වීඩියෝ එක ඉවරනකම් බැලුවට subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝම පරිස්සමින් ඉන්න, හැමෝටම ආදරෙයි. Thank you මාත් එක්ක ඉන්නවට. පරිස්සමින් ඉන්න. Bye.